පාරදිගේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු ඉදිරියට සරණි නිරන්තරයෙන්ම රහන්ගේ අම්මත් එක්ක රණ්ඩු වෙන්න කේන්තියෙන් කතා කරන්න වලියකට පටලවෙන්න පටලවෙන්න. රහන්ගේ අම්මා දුක හිතලා රුවන්ට කියන දේත් එක්ක ඉදිරියට සරණිට වෙන කරදරයක් සම්බන්ධව ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි රහන්ගේ අම්ම ටිකක් ගන්නට වැඩි. ඒ නිසා නිරන්තරයෙන්ම සරණිත් එක්ක රණ්ඩු වලට පටලැවෙනවා. ඉතින් සරණිත් කාලයක් තිස්සේ ඉවසලා බැරිම තැන තීරණය කළා. රෙහන් නැති හැම වෙලාවකම රෙහන්ගේ අම්මයි නංගි එක්ක රණ්ඩු වෙන්න. හැබැයි ඉතින් වැඩේ කියන්නේ රෙහන්ගේ අම්මා මේ වෙනකොට ඒ ගැන ගොඩක් වේදනාවකින් තමයි ඉන්නේ. මොකද රෙහන්ගේ අම්මා සාමාන්‍යයෙන් රජනක් වගේ ඉන්න කැමති මිනිසෙක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ සරණි ළඟ මේ තරම් ලැජ්ජාවටපත් වෙනකොට ඒක ඉවස ගන්න බැරි තරම් ලොකු කාරණාවක් වෙලා කියන දේ මේ මොහොතේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් කොහොම වුණත් රෙහන්ගේ අම්මා මේ වෙනකොට සරණිට ගොඩක් පරාද වෙලා ඉන්නේ. ඒ වගේම සරණිට ගොඩක් බය වෙලා ඉන්නේ. ඒ නිසා තමයි සරණි තමන්ට ගහන්න පැන්නුවා. ඒ වගේම තමන් දුවලයි බේරුනේ. මෙන්න මේ දේවල් තමන්ගේ දුවට රෙහන්ගේ අම්මා කියන්න අමතක නොකළේ. ඉතින් මෙතනින් පස්සේ මොකද වෙන්නේ? අවංකවම කියනන් රුවනි මේ ගැන තමන්ගේ අයියට කියනවා වගේම කොටින්ම කියනවා නම් රිහාන් මේ ගැන විශ්වාස කරන්නේ නැතකොට ඇත්තම කියනනම් කියන්න පුළුවන් හොඳම විදියකට හෝ නරකම විදියකට රුවනි මේ ගැන කියන්න නියමිතයි කියලා කියන්න ඕනේ. ඉතින් විශේෂම දේ කිව්වොතින් මුලින් මේ ගැන විශ්වාස නොකරට අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ බලාපොරොත්තුව ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රෙහාන් ඉදිරියට මේ නිසාම සර්ණට විතරක් නෙමෙයි ආර්ය සෙන්ටත් බැනවා දින නියමිතයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඇත්තම කියනනම් සරණි රෙහාන් අතරේ යන පළවෙනි රණ්ඩුව මෙන්න මේ රණ්ඩුව වෙන්නත් පුළුවන් කියලා මට මේ වීඩියෝ එකෙන් කියන්න පුළුවන්. ඉතින් ඉරියට රෙහාන් අම්මා නංගි ඒ වගේම රෙහාන් සරණි මේ කට්ටිය අතරේ ලොකු වලියක් යනවත් දැක බලා ගන්න ලැබෙවි.